අදත් පොදින සාකච්ඡාවට අප ඉතා ගෞරවණීයව ආරාධනා කළේ පූජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේට සහ පූජ්‍ය දොළොස්වල උදිත් ජීර ස්වාමීන් වහන්සේට. ඔබට මතකයි පසුගිය වැඩසටහනින් අප අවධානය යොමු කළේ මජ්ක්‍ධිම නිකායට අයත් උපක්ලේශ සූත්‍රයේ සඳහන් ඒ උපක්ලේශ පිළිබඳවයි. ඇත්තෙන්ම උපක්ලේශ 11ක් තිබෙනවා. එයින් පහක් කෙරෙහි පමණයි අපට අවධානයට යොමු කරන්නට කරුණු කාරණා සාකච්ඡා කරන්නට පුළුවන්කම ලැබුණේ. ඒ විචිකිච්ඡා, අමනසිකාරෝ, තීන මිද්ද, ජම්බිතත්තං, උබ්බිල්ලං යන උපක්ලේශ පිළිබඳව. ඒ නිසා අද මින් ඔබට අනිකුත් ඉතිරි උපක්ලේශ පිළිබඳව අවධානය යොමු කරනවා නම් මා කැමැති මේ දුට්ටුල්ලන් කියන උපක්ලේශය පිළිබඳව විග්‍රහයක් කරන්නට අපි පූජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේ වෙතමයි යොමු වෙනවා. भावना करवश्यक धनुमक मे उपक्लेश सूत्र बहु विस्तर करेगा मे हिता दीवन करोट मे हिते अतिवेन विविध बलटन तम बाधा अभी हमने अंदुनागा बुधवांद्र मेनवी पेहदी करा अनुद्धन हामद्रन महसीट इतकोट अनुद्ध हामद्रो राहत महसीने එතකොට බුදුහාමුදුරුව සමුගේ අධ්‍යක්ීමක් කියනවා දේශනා කරනවා මම මේ භාවනා කරගෙන යන කාලේ මේ මේ හිතේ ඇති වෙන මේ බාධක මම ඉවත් කරගෙන ගියා. ඒ බාධක මම අඳුනාගත්තා. ඒ බාධක අඳුනාගෙන ඒව මං ක්‍රමයෙන් ඉවත් කරගෙන ගියා. ඒ ඉවත් කරගෙන යන්න මම මේ බාධක මොනවද කියලා අඳුනාගත්තා. එතකොට මේක තනිකරම මනෝවිද්‍යාත්මක දෙයා මේ හිත සම්බන්ධව ඉතා ගැඹුරින් අධ්‍යයනය කරලා ඉදිරිපත් කරපු සූත්‍රයක් තමයි මේ උපක්ලේශ කියන සූත්‍රය. ඒක විශේෂයෙන් භාවනා කරන අය දැනගත යුතු මූලික කාරණා ටිකක් තියෙනවා. හිත දියුණු කරනවා දැන් බොහෝ දිනක් කාලයක් භාවනා කරනවා සමහරට එකම මට්ටමේ දියුණුවක් වැඩි දෙපෙන්නේ. එහෙනම් ඒ නිසා ඒවා මගාරවගෙන ඒ දුෂ්කරතා මගාරවගෙන යන්න පුළුවන් අවස්ථාවක් මෙහි පැහැදිලි කරලා තියෙනවා. දැන් මාපෑදි හොඳ කාරණයක් ඉදිරිපත් කළේ මේ කයි භාවනා කරගෙන යනකොට යම් යම් තදගති මේ දේවල් ශරීරයේ මේ බාධා කරන ස්වභාවයන් ඇති වෙනවා. ශරීරයේ මුදුව තබා ගන්න ඕනේ භාවනා කරනකොට. ඒ ඇතිවෙන්නා වූ ඒ ස්වභාවයන් තමයි බුදුහාඳුර මේ සමාධිය පිරිහෙලන්න හේතුවක් උනේ කියලා අඳුනාගත්ත. කයි තියෙන තද ස්වභාවයන් ඒ වගේ නැගී පටි තියෙන කර්මන්නේ නොවන ස්වභාවයන් තද ස්වභාවයන් ඒවා බුදුහාඳුර අඳුනාගත්ත මේ සමාධිය පිරිහුණා කියලා. ඒ කියන්නේ බුදුහාඳුර සමාධිය අඳුනාගෙන තියෙන ආලෝකයේ සහ රූප පෙනීම මතයි බුදුහාඳුරන්ට සමාධියක් පහළ වුණාම ආලෝකයක් පහළ වෙනවා. බෝධිසත්වයන් ආලෝකයක් පහළ වෙනවා නොයේ රූප දර්ශන ඇති වෙනවා. එතකොට සමාධිය නැති වෙනවා. එතකොට ආලෝකයක් නැති වෙනවා. එතකොට රූප දර්ශනක් නැති වෙනවා. එතකොට බුදුහාඳුර බලනවා ඇයි මේවා මෙහෙම නැති වුණේ කියලා. එතකොට බැලුවා මේ කයේ තියෙන තද ස්වභාවයන් නිසා කියලා. මං එහෙම කයි තදු ස්වභාවයක් නැති වෙන හැටියට කටයුතු කරන්න ඕනේ කියනොත් අයම සර සමාධිය ඉපදුනා. ඒකට ආලෝකයක් ඉපදුනා. ඒ වගේම රූප දර්ශනක් පිරුණා. ඒකට ඒකෙත් වෙන සමාධියක් නැති වෙන හේතුව හොයාගන්න ඕනේ. ඒක එක උපක්‍රේෂය තමයි ඒක. ශරීරයේ තියෙන ධර්ත ස්වභාවයේ කාය ධර්ත කියලා. දැන් අපේ උදිතීර ස්වාමීන් වහන්සේට කියමුනාලද මේ කියන දුක්තරලං කියන මේ කියන කාය ධර්ත ස්වභාවය ඇත්තෙන්ම ඒ ස්වභාවයෙන් ඇති කරගන්න ගතියුතු ප්‍රියාමාර්ගයේ කොහොම නැත්නම් කොහොමද අපි ඒ වළක්වා ගන්නට උපදෙස් ලැබිලා තියෙන්නේ? දුට්ටුල්ලං කියලා හඳුන්වන්නේ මහත්මයා. දුට්ටුල්ලං කියලා කියන්නේ කායේ කයේ ඇතිවෙන තද ගතිය කියන කාරණාව. ඉතින් මේ සූත්‍රය ඉගෙන ගැනීම වටිනාකම් වචන දෙකකින් විතර මම කියන්න බලාපොරොත්තු වෙනවා. එහෙමයි. සූත්‍රයට තරම් මේ මජ්ක්‍ධිම නිකාය ගැන මධ්‍යම නිකාය ගැන අපේ ස්වාමීන් වහන්සේ පසුගිය සාකච්ඡා පැහැදිලි කළා. දීර්ඝත් නැති කෙටිත් නැති කාල පරාසයක් තුල දේශනා කරපු සූත්‍ර දේශනා කියලා. මේ මධ්‍යම නිකාය මහත්මයා බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ඇරගෙන ආවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාව. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ඉස්සෙල්ලා සාරිපුත්ත තෙරුන් වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව තමයි මජ්ක්‍ධිම නිකාය ඉදිරියට අරගෙන ආවේ. අපේ ග්‍රන්ථ මේ ශ්‍රී ලංකා දීපේ නැකම්ම දඹදිව තලයේදී ඊළඟට විශේෂයෙන් මම ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වුණේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර 152ක් තියෙනවා. මේකේ කියනවා මේ සූත්‍ර ඉගෙන ගන්න
විශේෂයෙන් සම්මා දිට්ඨිය ශ්‍රාවකයා තුළ වැඩෙනවා කියලා. සම්මා දිට්ඨිය වැඩෙනවා ශ්‍රාවකයා තුළ. ඒ කියන්නේ තවත් විදිහකින් කියනවා ප්‍රඥාව වැඩෙනවා. විමංසා කියන ඉර්ධිපාදය. ඒ ඔක්කොම මේ සම්මා දිට්ඨිය ප්‍රඥාව තමයි මේ සඳහන් කරන්නේ. ධම්ම විචය සම්බොජ්ජංගය. මේ එක එක වචන වලින් සඳහන් කරලා තියෙන ප්‍රඥාවමයි. ඒක නිසා ඔබට මේ සාකච්ඡාවට සවන් දීම තුළ මේව අධ්‍යයනය කිරීම තුළ මේ පොහෝ දින සාකච්ඡාවේ මේ මජ්ක්‍ධිම නිකාය සූත්‍රයක් ඇසීම තුළ පුදුමාකාර විදිහට ඔබේ නුවණ ප්‍රඥාව වැඩෙන්න තීක්ෂණ වෙන්න පටන් ගන්නවා. ඊළඟට මම මාතෘකාවට ප්‍රවේශ වෙන්නම්. ඒ තමයි කාය දුට්ටුල්ල දුට්ටුල්ලං කියලා කයේ තියෙන දරත බව නැත්තම් තද වෙන ගතිය. මේක භාවනා යෝගින් බොහෝ දිනාට හටගන්න කාරණාවක්. සමහර අයට මේ කයේ දරත බව නැත්තම් මේ කයේ තදවීම ඇති වෙන්නේ එයාලම ඉඳගත්තුම එහෙම භාවනා කරනකොට බොහොම සැහැල්ලුවෙන් එහෙම වාඩි වෙන්න ඕනේ. නමුත් ඉස්සෙල්ලාම මිනිස්සෙක් හිතන්නේ දැන් වාඩි වෙනකොට ඇත්තටම ඉස්සෙල්ලාම පිළිවෙලින් වාඩි වෙන්න ඕනේ භාවනා කරන වාඩි වෙනවා නම්. ඒ කියන්නේ පිළිවෙලින් කියලා කියන්නේ තමන්ගේ පාද දෙක පහසුවෙන් තියාගන්න ඕනේ. අර ගොඩක් හොඳයි බද්ධ පරියංකේ පිරිමියාට අර්ධ පරියංකේ කාන්තාවන්ට ඊළඟට කියන කොන්ද ඍජුව තියාගන්න ඕනේ. මොකද මේ කොඳු ඇට තියෙනවා. මේ කොඳු ඇට ගත්තාම ඒවා එක උඩ තියපෝ හරියට කෙසෙල් බඩ ටිකක් කපල කපල රෝද ටිකක් තිබ්බා වගේ. හැබැයි සමහර කෙසෙල් බඩවල කියද්දත් මෙහෙම උල ගැහුවා වගේ මේ කොඳු ඇටවල තියෙන හමාස්තර නිරාගයේ කියද්දත් වෙනි කොටස්. ඉතින් මේ ටික එක උඩ එක තියාගත්තේ නැත්නම් හරියට පිහිටියේ නැත්නම් අර මස් පේසි අස්සට අර කියද්දත් වගේ තියෙන තෙරපිලා වේදනාව හට ගන්නවා. ඉතින් කොන්ද ඍජු එහෙම තියා ගන්න ඕනේ. එහෙම තියාගෙන අත් දෙක පහසුවෙන් තබා ගන්න ඕනි වම් අත මත දකුණු අත. විශේෂයෙන් කියන අත් දෙක තබා ගැනීමෙදිත් මේ මහපොට ඇඟිලි අගවල් දෙක එකට ගෑවෙන්න තබා ගැනීම ගොඩක් මේ සුදුසුයි කියන නියම ආකාරයේ නියම පිළිවෙත කියලා. ඉතින් එහෙම ඉරියව්ව හදාගෙන ඕනි භාවනා කරන්න. හැබැයි අපේ අය ඉරියව්ව හදාගෙන භාවනා කරනවා. ඊට පස්සේදී භාවනා කරද්දී ඉරියව් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් සමහර විට. අපේ අය වරින් වර බලනවා ඉඳගත්ට පස්සේ මුලින් ඉරියව්ව හදාගෙන ඊට පස්සේ යාට කරන්න තියෙන භාවනා කරන එකයි. මෙයා වරින් වර කල්පනා කරනවා මගේ කොන්ද කෙලින් තියනවාද? මා එක පැත්තකට ඇල වෙලාද? මෙන්න එහෙම කල්පනා කරලා බලන්න යනවා. ඒ කියන්නේ ඉරියව්ව ගැන එයා හිතන්නේ භාවනා ආරමුණ ගැන නෙමෙයි. කරන්න ඕනි භාවනා ආරමුණ හිතර එක. ඉරියව්ව ගැන ඕනවට වඩා භාවනා කරන්න අතර හිතන්නක් පටන් ගන්නවා. අන්න ඉරියව් එකම විදිහට තියාගන්න ඕනි කියලා දැඩි අදිෂ්ඨාන වගේ ආදී නිසා සමහර විට කෙනෙක්ගේ කය අත්පාහෙම තදවීමකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා භාවනා යෝගීන්ට අපි මතක් කරනවා මේ භාවනා කරනකොට බොහොම සැහැල්ලුවෙන් කොන්ද ඍජුව තියාගන්න. ඒ බොහොම සැහැල්ලුවෙන් යතුව වාඩි වෙලා ඉන්න. ඊළඟ භාවනා කරනකොට ඔබේ දණිස් රිදෙන්න පුළුවන්. කකුල් රිදෙන්න පුළුවන්. අත්පා රිදෙන්න පුළුවන්. එතකොට යෝගියා කරන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඉරියව් වෙනස් කිරීම. ඒ කියන්නේ එක්ක කකුල දිග ආරෙනවා. අත දිග හරිනවා. ඒක ඉරියව් වෙනස් කිරීම. තව කෙනෙක් ඉන්නවා මහත්තයා මේ අතපය දිග ආරින්නේ නැහැ. එයා හිමීන් සැරේ කකුල එහෙම පොඩ්ඩක් එහෙට කරනවා මෙහෙට කරනවා තද කරනවා එහෙම කරනවා. ඒකට කියන්නේ ඉරියව්ව තුල ඉරියව් වෙනස් කිරීම කියලා. බැලුව බැලමට අනික් කෙනාට පෙනෙන හොඳට වාඩි වෙලා ඉන්නවා වගේ. නමුත් එයා හිමින් සැරේ ඇඟිලි වෙනස් කරනවා කකුල වෙනස් කරනවා අර ප්‍රධාන ඉරියව් වෙනස් කිරීම කරන්නේ නැහැ. ඉරියව්ව තුල ඉරියව් වෙනස් කරනවා. ඊළඟ තව කෙනෙක් කරන දෙයක් තමයි මේ කායික තදවීම ඇති වෙන්න හේතුවක් සිදෙනකොට නැත්තම් හිරිවෙනකොට තද කරනවායි රිදෙන ප්‍රදේශය. අන්න එතකොට කාය දරතේ හට ගන්නවා. ඒක හරියන්නේ නැහැ. එතකොට භාවනා වැඩිවීමක් සිද්ධ වෙන්නේ අර කය තද කිරීම තුළ වේදනාවක් තිබ්බත් බොහොම සැහැල්ලුවෙන් කය තියා ගන්න ඕනි. කය තද කරන්නේ නැතුව ඒක විශේෂයෙන් වේදනාවක් වෙනකොට මතක තියා ගන්න ඕනි. කය තද කරන්නේ නැතුව සැහැල්ලුවෙන් කය සබා ගන්නට ඒ කාරණා ටික මතක තියා ගන්න ඕනි. ඊළඟට මේ එකක් කය සැහැල්ලුවෙන් තියාගන්න ඕනි. අනික එක කය තද කරන්න හොඳ නැහැ. එතකොට මේ දුට්ටුල්ල කියන ක්ලේශයට වැටෙන උපක්ලේශයට. ඊළඟ එක තමයි ඉරියව්ව වෙනස් කරන්න හොඳ නැහැ. ඉරියව්ව තුල ඉරියව්ව වෙනස් කරන්න හොඳ නැහැ. මොකද භාවනා කරන කෙනෙක් නම්
ටිකක් වෙලා ඉඳගෙන ඉන්නවත් පුළුවන්කම ලැබෙන්න ඕනේ. පැයක්මාරක් ඉඳගෙන ඉන්න පුළුවන්කමට කියනවා බොහොම ලස්සන වචනයක් ආසන විජය කියලා. ඒ කියන්නේ ආසනය ජය ගැනීම කියලා. ඊට පස්සේ ප්‍රශ්නයක් අහලා තියෙන අට කතාවේ ආසන විජය කළ නොහැකිනම් ඔහු කෙසේ කෙලස් විජය කරන්නේද කියලා. ඒ කියන්නේ පැයක්වත් ඉඳගෙන ඉන්න බැරි මිනිස්සයා කොහොමද කෙලස් ජය ගන්න කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකන්ද විශේෂයෙන් අදගත් මේ කාය දුක්ඛුලයට අහු වෙන විදිහට කය සද කරන්නේත් නැතුව කය සැහැල්ලුවෙන් තියාගන්න වේදනාවක් එහෙම වෙනකොට කය සද කරන්න එපා. හැබැයි ඉරියව් වෙනස් කරන්න එපා. ඉරියව්ව තුළ ඉරියව් වෙනස් කරන්න එපා. කොච්චර වේදනාවක් දෙනවත් ඒ භාවනා කියා දෙන ආචාර්යයන් වහන්සේගේ උපදෙස් අනුව ඒ සම්බන්ධව පිළිපදින්න කටයුතු කරන්න. අර ආසන විජය කරන්න පුරුදු වෙන්නේ කියන අනුගමන ප්‍රයක්වත් එක දිගට ඉඳගෙන ඉන්න පුරුදු කරන්න නැත්නම් ඔබ ඉඳගෙන ඉන්නවත් බැරි. ඔබ කොහොමද කෙලස් විජය කරන්නේ? ඉතින් ඒකත් මතක තියාගන්න. හැබැයි මේ ඉඳ ගන්න කොටත් අපහසුවක් තියෙන කෙනෙක් කුටුවක ඉඳගත්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙමයි සම්සස් අපේ මඩවල උපාලි සඳයන් වහන්සේ වහන්සේ මේ ඉතින් භාවනා ක්‍රම පිළිබඳව බොහෝම පුළුල් ලෙස මේ මම හිතන්නේ මේ හොදන් දෙන විසුන් වහන්සේ නමක්. ඒ හැටියට සාමාන්‍ය ප්‍රායෝගිකව බොහෝ දෙනාට මතුවන ප්‍රශ්නයක් මේ කායගත්තේ, ඒ කියන්නේ මේ ශරීරයේ මේ කියන තදපතිය. දැන් කවුරු කොහොම කිව්වත් අපි සැහැල්ලුවෙන් ඉන්න කියලා කිව්වත් ප්‍රායෝගිකව මේක ටිකක් යනකොට මේක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම බොහෝ දෙනෙකුට බහුලව තියෙන ප්‍රශ්නයක්. දැන් මෙතනදී ඔබ වහන්සේ කොහොමද හොදන් දෙන්නේ, උපදෙස් දෙන්නේ මේ කියන සැහැල්ලු බව ආරක්ෂා කර ගැනීම සහ තදබල ගතියක් ආවොත් එතනදී අනුගමනය කළ යුතු ක්‍රම පිළිවෙත පිළිබඳව ඔබ වහන්සේ කොහොමද අපිට උපදෙස් දෙන්නේ? හතරක් දැන් ප්‍රායෝගික ප්‍රශ්නයක් මහත්මයා යොමු කර ඉතාම වැදගත්. මොකද දැන් කාලේ උගාක් දිනේ භාවනා කරන්න යොමු වෙනවා, කරනවා, සමහර සාර්ථක වෙනවා, සමහර අසාර්ථක වෙනවා. ඒකට දැන් මේ හාමුදුරුවෝ පැහැදිලි කළා මේ පොත්පත්වල ආශ්‍රයෙන් මේකට අටුවා පෙන්නලා මේකට මොකද්ද කළ යුත්තේ කියලා. දැන් ඒක ඇත්ත වශයෙන් එහෙම දීර්ඝ කාලයක් කරගෙන යන්න ඕන තමා මේකේ ලොකු දියුණුවක් ලබා ගන්න නම්. නමුත් අද සමාජයේ බැලුවහම භාවනා කරන්න එහෙම ලොකුම දියුණුවකට නෙවෙයි සමහරු සාමාන්‍ය ටිකක් හිතක් ඒකලාශි කරගෙන ඉන්න කියලා. එතකොට එහෙම ඉබඳු කෙනෙකුට ඇත්තින්ම දැන් අතන කියන්නේ බොහෝ විට භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන තමයි ඒවා බොහෝ විට ඉදිරිපත් කරේ. නමුත් අපි හුඟක් විට දැන් තියෙන්නේ ගිහි සමාජයේ තමයි භාවනා මේ දැන් කියන්න යන්නේ. එතකොට ඉතින්දී අර විදිහට අපි කිව්වොත් පැයක් විතර ඉන්න කියලා සමහර විට විනාඩි 5ක් කරන එකනවත් ඊට පස්සේ පිළිඹින්නේ නැති බවක් අපි ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා. ඒ කියන්නේ යා ඒකෙන් හිම්වත් වෙනවා. දැන් කෙලීට ගිය භික්ෂුන් වහන්සේ නමක් හෝ භාවනා කරන්න ගිය භික්ෂුන් වහන්සේ නමකට ඒ අටුවා විදිහටම කිරීම ගුණදායකයි. මොකද එයා කිලිස් කපාගෙන එයා නිවනකට පිළිම ප්‍රවිෂ්ඨ වෙන්න උත්සාහ කරන නිසා. නමුත් සමහර විට අපි තුමු ළමයි භාවනා කරන්නේ හිතක් තැන්පත් කරගන්න. ඒ කියන්නේ මූලිකවත් නැති නිසා සමහර ළමයි භාවනා කරන්නේ තරහින් එක නැති කරගන්න. ඇත්තම තරහින් නැති කරන්නේ උඟ දියුණු වෙන්න ඕනේ. නමුත් එක මට්ටමකින් ඒ ගැටිය බලාපොරොත්තු වෙන නිසා සුළු වෙලාවක් භාවනා කරලා ඉරියව්ව වෙනස් කිරීම අපි අනුමත කරනවා. මොකද එයාගේ භාවනාව පවත්වාගෙන යන්න නැත්තම් කරන ටිකවත් එයා කරන්නේ නැති නිසා අපිට ප්‍රායෝගිකව අධ්‍යක්ෂකල් තියෙනවා. පුද්ගලයාට විනාඩි 5න් විනාඩි 10න් ඊළඟට විනාඩි 15ක් ඊළඟට පැයක් ඒ විදිහට දිගින් දිගට gedera කරනකොට. නමුත් මධ්‍යස්ථාන වල භාවනා කරන එක ටිකක් වෙනස්. මොකද එයා ටිකක් හැපෙන්න ඇවිල්ලා නැවතිලා ඉන්න අදහස් කරපු අය නිසා. ඒතකොට ඒ අයට උපදෙස් දෙනකොට ටිකක් ගැඹුරට යනවා. අපි අර කිව්ව හැටියට කැලීම කවුරු හරි මේකෙන් මොකක් හරි කරලා ගොඩින්න කියන කල්පනා කරන එකලට අටුවා විදිහටම ඉදිරිපත් කරනවා. ඒ නිසා අපිට පුද්ගල විදිහට තමයි පුද්ගලයන්ගේ රුචිකත්වය බලබල තමයි උපදිස්නන් සපයන්ද වෙන්නේ. කොහොම අපි පොත්වල සඳහන් කරත් මොකද මේවා ප්‍රායෝගික දෙයක් ඇත්තින්ම. ඒකට ප්‍රායෝගික දෙයක් ඉදිරිපත් කිරීමේදී ඒක ප්‍රතිඵලදායක වෙන්න නම් අපි අධ්‍යක්ෂින් වලින් අපි අඳුනගෙන තියෙනවා සුළු වශයෙන් භාවනා කරලා දියුණුවට ගන්න පුළුවන් පුද්ගලී සමහර ඉන්නවා වැඩි වශයෙන්ම භාවනා කරලා දියුණුවක් ලබා ගන්න පුළුවන් පුද්ගලී. ඉබඳු පුද්ගලයෝ බොහොම වීර්යවන්ත කට්ටියක්. දැන් පොතේ සඳහන් කරන්නේ කෙලින්ම නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා භාවනා කිරීමයි පොත බලාපොරොත්තු වෙන්නේ. දැන් සමාජයේ එහෙම බලාපොරොත්තු වෙන අයට නම් ඒ කතාව හරියටම හරි එහෙම කරන්න ඕනේ ප්‍රයත්නක් තිබෙන්නේ.
බැරි වෙනකොට මේ විනාඩි 5ක් ඉඳලා නිවන් දකින්න බෑනේ එතකොට. එයාට මේ කයවත් හරියට තියාගන්න අඩුතරමේ ඉඳගෙනවත් ඉන්න බැරි කියන කතාව ඉතාම පැහැදිලි. ඉතින් මට දෙන්න තියෙන උපදේශය නම් පුළුවන් ප්‍රමාණයට ටික ටික කරලා එයා දියුණුවක් කියලා එයාට පුළුවන් ගානකට ආවම පැයක් අමාරක් ඉන්න කියන එකයි gedirta කරනවා. මධ්‍යස්ථානයකට ගිහිල්ලා භාවනා කරනවා නිතරම කකුල් දිගේ ඇර නම නම හිටියොත් ඇර අපරාධය ඇර ඉන්න කාලේ ප්‍රයෝජනයක් නැති නිසා එයා විනාඩි 45ක් පැයක් ඉන්න එක තමයි හොඳම දේ. මොකද උපදෙස් ළඟම ගන්න තියෙන නිසා නිතර. ඉතින් ඒ නිසා විවිධ අයට විවිධ ක්‍රම අනුගමනය කරන්න වෙනවා. දැන් ඒක හොඳම නිදර්ශනයක් තමයි ශරීර සාමුද්‍ර භාවනාවක් කියලා දුන්නා භික්ෂුන් වහන්සේ නමකට සුවන්නකාර කියලා භික්ෂුවට අපි කලින් කතා කරලා තියෙනවා. පිළිකුල් භාවනාව ඉතින් කරලා කරලා මාස 3-4ක් කරලා ප්‍රතිඵල නැහැ. ආයේ මේකම කළා ඒත් ප්‍රතිඵල නැහැ. බුදුහාඳුරු ගාවදී එහෙම මොකවත් අරමුණක් දෙන්නේ නැතුව පාට මලක් මේ රන්වන් පාට මලක් බුදුහාඳුරු ඉදිරිපත් කරලා මේක දිහා බලාගෙන භාවනා කරන්න කියලා. ඒ වරුවේදීම රහත් වුණා. ඉතින් බොහොම ලේසිනේ වැඩි එතකොට. දැන් ඒක ඉඳගෙන හිටියේ කතාවකුත් නැහැ. කොහොම හිටියද දැන්නේ නැහැ. නමුත් මල දිහා තම බලාගෙන ඉඳලා තියෙනවා. ඒකින් තේරෙනවා නානත්වය කියන්නේ මිනිස්සුන්ගේ අදහස් කියන්නේ භින්න රුචිකයි. එක එක රුචි කරන පුද්ගලයෝ එක එක අදහස් තියෙන එක එක විදිහ හිත් තියෙන. ඒ නිසා මේක හරිම අමාරු දෙයක් කියන එක තමයි මට නම් පේන්නේ. එකක් කියাদීමේදී අමාරුවක් තියෙනවා, කරන එකනට අමාරුවක් තියෙනවා. ඉතින් දෙන්න සාකච්ඡා කර කර ඉමින් දියුණු කරගන්න තමයි මේ කලබුලි සෝවාන් වින්දවා කලබුලි අනාගාමි වින්දවා ගියොත් නම් අමාරු එදිනෝ. එහෙමයි තමයි. දැන් ඒ කියන්නේ පුද්ගලයන්ගේ විවිධාකාර පුද්ගල විවිධාකාරයෙන් මේ දිහා බලනවා. ඒ කියන්නේ ඕනෑකම සහ කැපවීම ප්‍රධාන සාධකයක් කියලා ඔබ වහන්සේ සඳහන් කරන්නේ. දැන් ඊළඟට අපි ඊළඟ උපක්ලේශය පිළිබඳව අවධානය යොමු කරනවා. අපි අහලා තියෙනවා අච්චා රබ්ද උපක්ලේශය ස්වාමීන් වහන්සේ අපි උදිතීර ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරනවා නම් මොනින්ද? අච්චා රබ්ද කියලා කියන්නේ මහත්ම දැඩි වීරිය හඳුන්වන වචනයක්. දැඩි වීරය තමයි අච්චාරද්ද කියලා හඳුන්වලා තියෙන්නේ. දැන් අර කයේ තදවීම වගේ බාධක ධර්ම පැමිණියාට පස්සේ එයා දැඩි වීරයක් කරනවා මේ තියෙන බාධක ධර්ම ජය ගන්න. මෙතෙක් දක්වා කතා කරපු උපක්ලේශ ජය ගන්න දැඩි වීරයක් යා කරන්න පටන් ගන්නවා. නමුත් මේ දැඩි වීරය කියන එක කෙලෙස් වලට ඇතුළත් එකක්. ඒක නිවන පිණිස පවතින්නේ නැහැ මේ දැඩි වීරය කියන එක. ඕනම එකක මධ්‍යස්ත බවක් තියෙනවා. ඒ මධ්‍යස්ත වීරයක් තමයි අවශ්‍ය වෙන්නේ. දැඩි වීරය කියන එක තුල හිත වැඩෙන්නේ දියුණු වෙන්නේ නැහැ. දැඩි වීරය තුල බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා ඒ දැඩි වීරියත් එක්ක හිත උද්දච්චයට වැටෙනවා කියලා. උද්දච්චය කියලා සාමාන්‍ය මිනිස්සු කතා කරන්නේ උඩඟු බව කියන එකයි. මේ සාමාන්‍ය කියන දැන් යා පොළොට රට ටිකක් උඩින් යන්නේ, අඟලක් දෙකක් උඩින් යන්නේ එහෙම කියලා උද්දච්චය කියලා. අද මෙතන උද්දච්චය කියන්නේ ඒක නෙමෙයි. මෙතන උද්දච්චය කියලා කියන්නේ හිතේ විසිරීම කියන අර්ථය. ඒක සූත්‍රයේ පැහැදිලි කළා බහිද්දා වික්කිත්තං හෝති චිත්තං කියලා. හිත බාහිරට විසිරුනේ වේ කියලා. බොහොම ලස්සන නිර්වචනයක්. උද්දච්චය කියලා කියන්නේ හිත බාහිරට විසිරෙනවා. බාහිර කියලා හඳුන්වන්නේ මොකද්ද කියලා බොහොම සරලවම බුදුරජාන් වහන්සේ කියනවා. ඒ තමයි රූපවලට හිත යනවා. ශබ්දවලට හිත යනවා. ඒ කියන්නේ භාවනා කර කර ඉන්නකොට භාවනාරමුණු තුල හිත තියෙන්නේ නැතුව එක්ක දැකලා තියෙන රූපයක් මතක් වෙනවා. එහෙම නැත්නම් අහලා තියෙන ශබ්දයක් මතක් වෙනවා. එහෙම නැත්නම් ආග්‍රහණය කරලා තියෙන ගන්ධයකට සිත යනවා අරමුණු තුල තියෙන්නේ නැතුව. නැත්තම් ඒ මොහොතේ තියෙන දෙයකට හරි රසයකට හරි සබ්දයකට හරි හිත යනවා. ඒ මොහොතේ තියෙන දෙයක් වෙන්න පුළුවන්. ඉස්සර දැකපුවා වෙන්න පුළුවන්. රසයකට හිත යනවා. නැත්තම් තමන්ට ලැබෙන පහසකට හිත යනවා. මෙන්න මේක තමයි උද්දච්චය. මේ උද්දච්චය නැමැති ක්ලේශය හටගන්න හේතුව තමයි පදනම තමයි දැඩි වීරය. ඒ දැඩි වීරය කෙලින්ම ක්ලේශයක් වුණේ නැති වුණාට අර උද්දච්චය කියන එක හටගන්න හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒක භාවනාවට බාධාවක්, භාවනාව කෙලෙසන, ආර්ය මාර්ගයේ විනාශ කරන දෙයක් හැටියට බුදුරජාන් වහන්සේ දැක්කා. ඒ දැකලා උන්වහන්සේගේ උපක්ලේශයක් හැටියට දේශනා කළා තන දැඩි වීරය. ඉතින් දැඩි වීරයෙන් වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ හිත භාවනාරමුණු තුල තියාගන්න බැරුව
හිත විසිරෙන්න පටන් ගන්නවා. කියන්නේ එක 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 අරමුණු වලට හිත යන්න පටන් ගන්නවා. එහෙම එක එක අරමුණු වලට හිත යන්න පටන් ගත්තොතින් එහෙම එයාගේ හිත වඩන්න බැරි වෙලා යනවා. මේ පාඩම් කරන ළමෙකුට උනත් ඒක හරිම වැදගත් වෙනවා. මොකද දැඩි වීරියෙන් පාඩම් කරන්න ගත්තොත් අධික වීරිය අරගෙන එන පාඩම් කරන කාලෙ වැඩි කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. නමුත් අධික දැඩි අදිස්ථානයක් අධික මේකක් ගත්තොත් එහෙම ඕනවට වඩා ඒක තුල යාට පාඩම් කරගන්න බැරි වෙලා යනවා. උමු ලස්සන කතාවක් කියනවා තථාගතයන් වහන්සේ පිරිනිවනට වැඩම කළා. දැන් පළවෙනි ධර්ම සංගායනාවට ඔක්කොම සූදානම්. ආනන්ද තෙරුන් වහන්සේට කියනවා අනික් රහතන් වහන්සේලා විශේෂයෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඔබ වහන්සේට තමයි තියෙන්නේ ධර්ම කොටස සජ්ජහායනා කරන්න. ඔබ වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. මේකට අතුලත් කරගන්න රහත් නොවිච්ච අයව. ඉතින් උන්වහන්සේ දැඩි වීරයෙන් භාවනා කරනවා ඉක්මනින්ම රහත් වෙන්න ඕනේ පළවෙනි ධර්ම සංගායනාවට වාඩි වෙන්න. දැන් හෙට සංගායනාව තියෙනවා. අද තාම උන්වහන්සේ රහත් වෙලා නැහැ. උන්වහන්සේ කල්පනා කළා කරන්න දෙයක් නැහැ. මම මට රහත් වෙන්න ඕනි කියන දැඩි වීරිය අදහස අතහැරියා. හැබැයි භාවනා කරන එක නෙමෙයි අතහැරියේ. අර දැඩිව තිබෙච්ච මේක ඇල්ම අතහැරීමේ දැඩි වීරිය ගතිය. අතහැරලා උන්වහන්සේ ටිකක් සැතපෙන්න ඕනි කියලා භාවනා යෝගීවම කුටියට ගියා. කුටියට ගිහලා උන්වහන්සේ ඇඳ උඳ වාඩි වුණා. වාඩි වෙලා හිටන් කකුල් දෙක මෙහෙම උස්සලා උඩට ගත්තා. අත් දෙක ඇඳට තියලා. එතකොට දැන් උන්වහන්සේ ඉඳගෙනත් නැහැ. සැතපිලත් නෑ, හිටගෙනත් නෑ, ඇවිදිමිනුත් නෑ. ඉරියව් හතන එකකටවත් අදාළ නෑ. අන්නේ ඔක්කොම දේවල් කළේ සිහියෙන් යුතුව. අන්න ඒ මොහොතේ උන්වහන්සේ රහත් වුණා. අර සිහියෙන් භාවනා යෝගීව ඒ කටයුතු ටික කළහන්ද. උන්වහන්සේ විශේෂයෙන් ශාසන ඉතිහාසෙ සඳහන් කරනවා සිව් ඉරියව්වෙන් තොරව රහත් වෙච්ච එකම රහතන් වහන්සේ කියලා. උන්වහන්සේ හඳුන්වලා තියෙනවා. මම මේ කතාව පෙන්වන්න ප්‍රධාන හේතු උනේ අර දැඩි වීරිය කියන එක මෙතන අච්චාරද්ද වීරිය කියලා හඳුන්වන්නේ උපක්ලේශය තමන්ගේ අභිමතාර්ථය ඉටු කරගන්න ලොකු බාධාවක්. මෙතන කියන්නේ තම බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් ඒක ඉටු වෙනකම් වීරිය කරන්න එපා කියන එක නෙමෙයි ඒ මොහොතේ දැඩි වීරිය කරන්න එපා කියන කාරණාව. දැන් මෙතනදි වැදගත් වෙන කාරණාව ස්වාමීන් වහන්සේ දැන් ওই කියන විදිහට වීරයක් පිළිබඳව කතා කරනකොට දැන් අපිට මේ ආරම්භක වීරය කියලා කිව්වහම ඊනම් ඉහින් ඔබට සමහරට පවත්වාගෙන වීරය පවත්වාගෙන යන වීරයක් සහ අවසාන වීරයක් වශයෙන් උත්තරකතන කිරීමක් කරන්න පුළුවන් කමට වෙනවද? ඔව්. ඔව් මහත්මයා වීරය කියන වචනේ ගත්තාම දැන් දැඩි වීරය කෙනෙක් උපක්ලේශයක් කියවනේ. එහෙමයි. නමුත් අපි වීරය කියන එක ගුණයක් නේක පුරුදු කරන්නත් ඕනේනේ. එහෙමයි. ඒ මහත්මයා සිහිපත් කරන්නේ පුරුදු කළ යුතු පැත්ත තමයි ඒකේ. ඒ පුරුදු කළ යුතු පැත්තදී කියනවා ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා තුනක්. ආරම්භක ධාතු කියලා කියන්නේ ඕනිම දෙයක් කරන්න ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ. අපි හිතමු බුදුන් වඳින එක වෙන්න පුළුවන්. ඒක ආරම්භ කරන්න පටන් ගන්න ඕනේ. ඒ පටන් ගැනීම වීරයට කියනවා ආරම්භක ධාතු කියලා. පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒකට බාධාවල් එන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට බුදුන් වඳින වෙලාවට හවස ඔන්න මිනිස්සු ගෙදරට එන්න පුළුවන්. ගෙදරට එන්න පුළුවන්. අපි කියමු ටෙලිනාට්‍යයක් අපි යම්කිසි එකක බලනවා නරඹනවා. ඒ වෙලාවේ ඔන්න මිනිස්සු ගෙදරට එනවා. ගෙදරට આવොත් එහෙම අපි කරන්නේ ඉස්සර ගෙදරට මිනිස්සෙක් මනුස්සෙක් આવොත් එහෙම කරන්නේ මහත්තයා අපි එයත් එක්ක කතා බහ කරනවා, තේ ටිකක් දෙනවා, සතුරු සාමිච්චි කරනවා. එම ටෙලිනාට්‍යයක් වගේ නරඹන වෙලාවට આવොත් එහෙම යාට කරන්න තියෙන්නේ එක්වර ගෙදර කෙනෙක් එක්ක වාඩි වෙලා ටෙලිනාට්‍ය බලන්න ඕනේ. එහෙම නැත්නම් යාලා ටෙලිනාට්‍ය බල ඉවරනකන් තමයි පැත්තකින් ඉන්න ඕනේ. එහෙම නැත්නම් යාලා ටෙලිනාට්‍ය බලන් දීලා යාලා යන්න ඕනේ. මං කියන්නේ ඒක බලන්න එපා කියලා එහෙම නෙමෙයි. අන්න ඒක අපි ඇති කරගන්න ඕනේ මේ අපේ හොඳ ගුණ ධර්ම වලට අපේ වීරිය, ඒ උත්සාහය අපි මේ බුදුන් වඳින එකට භාවනා කරන එකට ධර්ම ඉගෙන ගන්න එකට ධර්ම සාකච්ඡාවලට ඒකට අපි ඇති කර ගන්න ඕනේ. ඇති කරන ඒකට මොන බාධාවක් ආවත් මොනම හේතුවක් නිසාවත් ඒක නවත්තන්න හොඳ නැහැ. ඒන බාධක ජය ගන්න එකට තමයි කියන්නේ නික්කම ධාතු කියලා දෙවෙනි එක. නික්කම කියලා හඳුන්වන්නේම නික්මෙනවා කියන එකයි. එන බාධාවන්ගේ නික්මෙනවා. ඒවා මගහැරලා යනවා. නික්කම ධාතු. ඊට පස්සේ මහත්තයා එහෙම මගහැරලා යන්න යන්න පොඩි පොඩි බාධාවල් පොඩි පොඩි කරදර මගහරින්න
ඊට පස්සේ ඉන්නේ මහා විශාල බාධාවල්. ඒවා මේ මාර්ගය සම්පූර්ණයෙන් කඩා කප්පල් කරන්නමයි හදන්නේ. අන්න ඒ වගේ ප්‍රබල බාධාවල් යටපත් කරන්න තරම් සමර්ථ වීරයෙක් කෙනා පරක්කම ධාතු කියලා. පරක්කම ධාතු කියලා හඳුන්වලා තියෙනවා. ඔය ප්‍රබලව කෙලෙස් වෙනකොට ඒක විශේෂයෙන් කියලා තියෙන අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා. භාවනා කරන අය ගත්තාම කොටස් දෙකකට බෙදෙනවා. විනාඩි 10 15 භාවනා කරන පොඩි ළමයි ඉන්නවා. එදිනෙදා සැනසීම පිණිස භාවනා කරන අය ඉන්නවා. ඒ අය දිනෙමේ නිවන ඉලක්ක කරගෙන මාර්ගඵල ඉලක්ක කරගෙන භාවනා කරන යම් පිරිසක් ගිහි අය හෝ වැඩි අය අතර ඉන්නවනම් ඒ අයට කියන තමන්ගේ අභිමතාර්ථය ඉටු කරගන්නකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මේ පරාක්‍රම වීරය කරන හැටි. උන්වහන්සේ කියනවා දිව නමල හිටන් දිවෙන් තද කරන්න ඕනි තමන්ගේ උඩු තල්ල තද කරගන්න ඕනි. දැන් දත් ටික තදට තදින් එකට හිටින්න තබා ගන්න ඕනි. කොන්ද ඍජුව තියා ගන්න ඕනි. තියාගෙන අදිෂ්ඨාන කරන්ඩ මගේ ශරීරයේ ඇට සැකෙල්ලක් නහර වැලුත් ඉතිරි වෙනවා නම් ඉතුරු වේවා. මස් ටිකයි ලේ ටිකයි වේලෙනවා නම් වේලිලා යත්වා. එහෙම වුණත් මම පුරුෂ ශක්තියෙන් පරාක්‍රමයෙන් යමක් කළ යුතුද ඒ දේ කළා මිස පසු නොබසින්නේ කියලා මේ වීරයත් නොහරින්නේ කියලා මේ ක්ලේශයක් එහෙම හටගත්තම ඒක ජය ගන්න උත්සාහ කරන්න කියලා උන්වහන්සේ වදාලා. හැබැයි ඒක අර අච්චාරද්ද වීරය නෙමෙයි. ඒක අච්චාරද්ද වීරය නෙමෙයි. මේ අච්චාරද්ද වීරය කියලා කියන්නේ මේ අධික වීරයක් කරන ඒ වීරය තුල මේ විශේෂත්වයේ තියෙන භාවනාරමුණ තුල හිත පවත්වන්න බෑ. වෙන වෙන අරමුණු වලට මේ අධික වීර නිසා හිත ගමන් කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ අච්චාරද්ද වීර කියන කාරණා විශේෂයෙන් තේරුම් ගන්න උණු වාඩි වුණත් අර සැහැල්ලුවෙන් වාඩි විලා ඉඳීම තුල මේ අච්චාරද්ද වීර කියන කාරණාව අකුසල ධර්මයේ නැත්නම් උපක්ෂේසේ නැති කරගන්න පුළුවන් බොහොම සැහැල්ලුවෙන් ඉරියව් පැවැත්වීමෙන් භාවනා කිරීමේ කටයුතු කරනකොට. එහෙම අපේ මෙතින් එහෙමයි සෝන්නේ. දක්ුණා මේ හඳුරු කිව්වා ඊටම පැහැදිලිව දැන් කොටින්දිද අපි වීර්ය අඩු කරන්න ඕනේ මධ්‍යස්ත කරන්න ඕනේ කියලා බුදුහාමුදුරු කියනවා. දැන් නොසන්සුන් හිතක් ඇවිල්ලා තියෙනවා නะ මොන අධික වීර්යය කරන්න එපා කිව්වා. බුදුහාමුදුරුම උපමාවකට කියනවා දැන් වියලි කොළ ඇවිලිලා තියෙනවා. දැන් වියලි කොළම දාලා නිමන්න පුළුවන් දානවා. ඒතකොට වියලි දෙයක් ඇවිලිලා තියෙද්දි වියලි දේවල් දාලා ඒක නිමන්න බෑ. චිත දේවල් දාන්න කියලා. ඒතකොට ඒ විලාව වීර්ය කරන්න නුසුදුසි කිව්වා. නොසන්සුන්කම ආපු විලාව ඉතින් වීර්ය කරන්න කිව්වා. ඊට පස්සේ නිදිමත කම්මැලිකම් ආවොත් වීර්ය අඩු කරන්න එපා කිව්වා. මොකද ඒතකොට නින්දටම යනවා. නිසා ඉතින්දි දෙඩි වීර්ය යොදන්න කියලා තියෙනවා. ඒතකොට දැන් මෙතන ඉතින් පැහැදිලි අච්චාරද්ද කියන වීර්ය ඉන්නේ අපේ හිත භාවනාවම කරගෙන යනකොට නොසන්සුන්තාවයකට පත් වුණොත් ඉතින්දි අර වීර්ය කියන එක අඩු කරන්න කියන අදහස තමයි බුදුහාඳුර ඉදිරිපත් කළේ තියෙන. තවත් වෙනක බුදුහාඳුර හන් කරුවෙක් කරන මේ වැඩිදි උපමාව පෙන්නලා තියෙනවා. රන් කරුවා රත්තරන් මේ ගිනි දාලා මේ මොලොක් කරගන්නවා. එතකොට ඒක දිය වෙනවා. සං කීන දේවල් දිය වෙනවා උෂ්ණත්වයට. ඉතින් එහෙම දිය වෙනකොට එයා හුඟක් මේවා කරගත්තොත් ගින්දර දැම්මොත් සං ටික කර වෙනවා. එතකොට එයා කරන්නේ වතුර ඉහිනවා. ටිකක් අර ගින්න අඩු කරගන්න වතුර ඉහිනවා. එතකොට ගින්න ටිකක් අඩු වෙනවා. එතකොට රන් ගාන්න තියෙනවා. හුඟක් වතුර දැම්මොත් රන් අයිසර හයි වෙනවා. එතකොට අයි ගිනි දානවා. එතකොට එයා මධ්‍යස්ථව යනකොට නිස්සද්ද වෙනවා. එතකොට ඒකෙන් තේරෙනවා වීර්ය අඩු වැඩි කරන්න ප්‍රමාණයක් බුදුහාඳුරෝ පෙන්නවා මේ මානසික ස්වභාවයන් නිසා. ඒ නිසා හිත නොසන්සුන් වෙනවනම් ඊවිලා වීර්ය කරන්න ඕනේ. හිත නොසන්සුන් වෙලා නැතුව හිත නොසන්සුන්න වීර්ය අඩු කරන්න ඕනේ. හිත නිදිමතට බර වෙනවනම් වීර්ය කරන්න ඕනේ. ආන් ඒ අතරේ මධ්‍යස්ථව තියාගන්න කියන අදහස තමයි බුදුහාඳුරෝ ඉදිරිපත් කළේ. දැන් අර ඊළඟ උපක්ෂේෂය හඳුන්වන්නේ අතිලීන වීර්ය කියලා කියන්නේ ඒ ස්වභාවයම නිසා. අතිලීන වීර්ය කියන්නේ අඩු කරන එක. දැන් කෙනෙක් වීර්ය අඩු කරපුවාම භාවනාව කියන්නේ නැහැ නේද එතන. දැන් පුද්ගලයා භාවනා කරගෙන යනකොට ඕනවට වඩා වීර්ය ගන්නාම හිත නොසන්සුන් වෙනවා. ඉතින් හිත නොසන්සුන් වෙලා කියදි තවත් වීර්ය ගත්තොත් ඒකේ සමාධියක් උපදින්නෙම නැහැ. අඩු කරන්න කියලා හුඟක්ම අඩු කළොත් නිදිමතට බර වෙනවා හිත. ඒතකොට වීර්ය නැතුව මේ ගමන යන්නේ නැහැ. ඒතකොට ඒ නිසා ඒකට කියන අතිලීන. ඒතර අතිලීන කියන්නේ අඩු කරගත්ත වීර්ය. කියන්නේ වීර්ය දුබල කරගත්තාම. එහෙම කරන්නත් ඉපා කියන. ඒක කොහොමදත් මධ්‍යස්ත ප්‍රතිපදා හොඳයි කියන එක තමයි ඉදිරිපත් කරන්නේ. දැන් මේ විස්තර කීව සිග්නල් හැංගි මුත්තන් නැති අධිවේගී www.slp broadband වෙති. හරස් ගා යසට හැපෙන බැලිබන් ස්මාර්ට් ස්ක්‍රීන් එක. ස්මාර්ට් වෙන්න.
කරන්නත් ඉපාර දෙනවා. ඒක කොහොමදක් මධ්‍යස්ත ප්‍රතිපදා හොඳයි කියන එක තමයි ඉදිරිපත් කරන්නේ. දැන් මේ විස්තර කිරීම මේ උපමාවක් හැටියට වටු එක්ක ඔය මේ අරගෙන බුදුහන්තුරම පෙන්නවා ඒක වටු කුරුල්ලෙක් අරගෙන මේ අරගෙන හජ්ජින් තද කරලා අල්ලගත්තාම මේක මැරෙනවා. ඒ වගේ තමයි අච්චාරද්ද කියන වීරිය. ඕනෑමට වඩා තද කරපුවාම මේ වැඩි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අතිලීන වීරිය තමයි වටු කුරුල්ලයි අන්දන් අල්ලගත්තොත් දෙකයි ගිලිලා තැරිලා ඉගිල්ල යනවා. ඒකත් ඒක වටු කුරුල්ල අල්ලගෙන මිනිහා එමනේ මේක ගානට පම්මනට අල්ලනවා. ඒ වගේ ඒක හොඳ උපමාවක් බුදුහාමුදුරු දේශනා කළේ මේ ඒතකොට වීරිය වැඩි කරන්නේ නැතුව උඟක් අඩු කරන්නේ නැතුව මධ්‍යස්ථ ප්‍රමාණය කරන්න කියලා. ඉතින් භාවනා කරන කෙනෙක් ඒක කරලම අත්දකින්න ඕනේ සමු කොයි ගානේ කරනකොට සමාධිය පිහිටන්නේ කියලා. ඉතින් සමාධිය නැතිවිලා යන විදිහක් තියෙනවනේ අර නොසන්සුන්කම හිත නිසාන වීරිය අඩු කරන්න ඕනේ. නිදිමත නිසාන සමාධිය නැති වෙන වීරිය වැඩි කරන්න ඕනේ. ඒකෙන් මධ්‍යස්ථ ප්‍රමාණය හොයාගත්තේ. හොඳයි අපි ඊළඟ උපස්තේශී පිළිබඳ සාකච්ඡා කරනවා ස්වාමීන් වහන්සේ සුදිතීර ස්වාමීන් වහන්සේ දැන් අභිජප්පා මොකද්ද මේ 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 උපක්ලේශය කොහොමද හඳුන්වන්නේ ඔව් අභිජප්පා කියලා කියන්නේ මහත්මය තණ්හාව හඳුන්වන වචනයක් මේකේ බොහොම ලස්සන කතාවක් අට කතාවේ පැහැදිලි කරලා දීලා තියෙනවා ඒ තමයි අභිජප්පා කියලා කියන්නේ දැන් ඒ බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ සමාධි ආලෝකයක් උපදවා ගත්ත අර භාවනාව තුළින් ආලෝකයක් උපදවා ගත්තා. උන්වහන්සේ කියන ඒ ආලෝකය උන්වහන්සේ පතුරවනවා දෙවියන් අරමුණු කරගෙන. දිව්‍ය ලෝක වෙතට මේ ආලෝකය පතුරවනවා. ඒ දෙවියන් අරමුණු කරගෙන මේ ආලෝකය පතුරවනකොට මේ දෙවියන්ට දිව්‍ය විමානවලට දෙවියන් විඳින සැප සම්පත්වලට උන්වහන්සේගේ හිත යනවා. ඒවට හිත ආසා කරන්න පටන් ගන්නවා. මේක තමයි මෙතන අභිජප්පා කියන්නේ කියලා විශේෂයෙන් අත්ත කතාව පැහැදිලි කරලා දීලා තියෙනවා. කෙසේ නමුත් මේ භාවනා කරනකොට ඇතිවෙන ආසාවල් තමයි අභිජප්පා කියලා හඳුන්වා දීලා තියෙන්නේ. මොකද භාවනා කරන කෙනාට ඇතිවෙන ආසාවල් ගත්තහම සමහර විට ඒවා ඔය කාමමිත්‍යාචාරේ මූලික භාවනාවේ යෙදෙන කෙනෙකුට කාමමිත්‍යාචාරය හැසිරෙන්න බොහොම වැරදි දේවල් කරන්න හොරකම් කරන්න ඒ වගේ මේ බොහොම නිඳිත විදිහාසාවල් හට ගන්න පුළුවන්. නමුත් යම්කිසි මට්ටමක හිත තැම්පත් කරගත්ත සිල්වත් වෙච්ච කෙනෙකුට මේ වැරදි දේවල් වලට දුරාචාරයට මත්පැන් පානයට ඒවා මුලින්ම වැළකිලානේ. ඒ නිසා ඒ වගේ දේවල් වලට අධික ආසාවල් හටගන්නේ නැහැ. නමුත් එයාට හිතෙන්න පුළුවන් සමහර විට දැන් භාවනා කරමින් ඉන්නකොට මට තනියෙන් භාවනා කරන්න කුටියක් තිබුණා නම් වගේ හොඳයි. ලස්සන සක්මන් මළුවක් තිබුණා නම් හොඳයි මෙතන. මේ මිදුලේ ලස්සනට වැලි ටිකක් තිබ්බා නම් හොඳයි. වටපිටාවේ තව ගස් ටිකක් හිටව ලස්සනට හෙවන කලා නම් හොඳයි. මේ වගේ ආසාවල් ඇති වෙන්න පුළුවන් කෙනෙකුට. ඒ ආසාවල් නිසා මොකද වෙන්නේ? මෙයා පරිසරය හදන්න යනවා. පරිසරය හදලා ඉවර වෙලා අන්තිමට බලනකොට එයාගේ හිත හොඳටම විපිලිසර වෙලා එයාට භාවනා කරගන්න බැරි වෙලා යනවා. අපෝය ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ සිටි කඩවැද්දේශරි ජිනවංශ නායක මාහිම්පාණන් වහන්සේ ගල්දුවාරණ සේනාසන වල ප්‍රධාන සමුපාදක ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඉතින් මුන්නහන්සේ කියනවා සමහර යෝගීන් ඉනවලු මේ ගල්දුව සේනාසනයට ඒ කාලේ භාවනා කරන්න. ඇවිල්ලා හිටන් ඉස්සෙල්ලාම කුටියක් දුන්නාම කුටියට ගිහිල්ලා කියනවලු ස්වාමීන් වහන්සේ මේකේ දෙන බඩු වැඩිනේ කියලා. මේස වැඩි මෙත්ත වැඩි එහෙම කියලා බඩු ටික ඉස්සෙල්ලාම ගෙනරන අඩු කරලා දානවා. ඊට පස්සේ ආ සක්මන් මළුවක් හදනවා මේ කුටිය ළඟ නිදහසේ Tamanට සක්මන් කරගන්න ආසනය හදනවා. ඔක්කොම හදලා ඉවරලා අන්තිමට ඇවිල්ලා කියනවලු වැලටි කිවුරුනාට පස්සේ ස්වාමීන් වහන්සේ මම භාවනා කරගෙන වෙන ආරණ්‍යයකට යනවා කියලා. අස්කල් අස්කල් හදලා ඉවර වෙලා. ඉතින් ඒක නිසා මේ ආසාව එනකොට බොහොම සියුම්ව මේ භාවනා යෝගින් තාසාවෙන්නේ. ඒකෙන්නේ භාවනාවට බොහොම වැදගත් දෙයක් හැටියට ආසාව හිතෙන්නේ. මේ පරිසරය හදාගන්න එක, ගස්කොළන් හිටව ගන්න එක බොහොම වැදගත් දෙයක් විදියට. පස්සේ ඒව හදන්න පටන් ගත්තට පස්සේ ඒව අනික් අයට බොහොම උපකාරයි, සාසනයට බොහොම උපකාරයි. අන්තිමට නමුත් තමන්ව පිරිහීමට බොහෝ වෙලාවට පත් වෙනවා. ආයතනය හැදෙනවා මිස එතකොට సంతානෙ හැදෙන්නේ නැහැ. ඉතින් මේ සියුම් ආසාව හොඳින් හඳුනා ගන්නට අවශ්‍ය වෙනවා. තවත් එකක් තමයි භාවනා කරන අයට එන අභිජප්පාවක් තමයි Taman ඩිංගක් භාවනා කරනකොට හිතෙනා මහත්ය අනේ gedara ඔක්කොම මේ විදිහට භාවනා කරවන්න ඕනේ
මම මේක කියලා දෙන්න ඕනේ අනික් අයට. ඔන්න ඔතනින්මත් සෑහෙන පරිහානියකටපත් වෙනවා. මොකද එකපාරට එහෙම කියලා දෙන්න Tamanට යම්කිසි ස්ථාවරත්වයක් තියෙන්න ඕනේනේ. යම්කිසි දැනුමක් තේරුමක් තියෙන්න ඕනේනේ. ඒකට භාවනා ආචාර්යයන් වහන්සේවත් අඩු ගානේ අවසරයක් දෙන්න ඕනේ. දැන් ඔයාලට කියලා දෙන්න පුළුවන්කම තියෙන වෙන කෙනෙකුට කියලා. එහෙම නැතුව ඒක ආසාවල ඇති කරගන්න හොඳ නැහැ. අනේ අනුන්ට කියා දීමේ ආසාව මතත් කෙනෙකුට මේ භාවනාවෙන් පරිහානියටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතා සියුම්ම තේරුම් අරගෙන වටහාගෙන මාර්ගයට බාධා පිනිස පවතින ආසාවල් අභිජප්පාවල් දුරු කරගන්න අපි බොහොම නුවණින් සිහියෙන් යුතුව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. එහෙමයි ස්වාමීනි. සුභාංශී තමයි වැදගත් පැතිකඩකට යොමු වුණේ. කියන්නේ අපි ප්‍රධාන අරමුණෙන් බැහැර වෙලා වෙනත් අංශ කෙරෙහි යොමු වීම කොයිතරම් බාධාවක්ද මේ කියන අවශ්‍ය කරන තත්ත්වයකට නම් මම කැමතියි අපේ මලවලු උපාලි ස්වාමීන් වහන්සේ හුඟක් ඇති උදාහරණ මම හිතන්නේ මේ වගේ මේ ඇයි අපි අපිට මොකද වෙන්නේ මේ අපි ඇත්තටම මේ ආශාව ලොස්සේ කොහොමද ඒක සියුම් කියන මේ සාමාන්‍ය ආශාවල් පිළිබඳව අපි කතා කරන බොහොම සියුම් ආශාවන් කෙරෙහි කොහොමද අපේ මේ භාවනාවට යොමු වන පිරිස වෙනත් පැතිකඩ වලට යොමු වන්නේ කියන එක කාරණා ඇත්තටම හාමුදුරුවෝ ඉතාම හොඳින් අභිජප්පා කියන මේ උපක්ලේශයේ සම්බන්ධ විස්තරයක් කළා හැම පැත්තෙම උන්වහන්සේගේ ඉදිරිපත් කළේ ඇත්තම භාවනා දැන් අපි මේ සංසාරයේ පුරාවට මේ ඇවිදීම සිද්ධ වෙන්නේ නැවත නැවත ඉපදෙමින් එන්නේ තෘෂ්ණාව කියන ප්‍රධාන ආශ්‍රව ධර්මයක් නිසා. ඒක දෙදිව හිතේ තියෙන එකක්. එකකින් මගහරිනකොට අනික් එකකින් එනවා. එහෙම තමයි මේක තියෙන්නේ. උදාහරණයක් වශයෙන් දැන් ඔක්කොම එපා කියලා ගෙදර අතහැරලා පැවිදි වෙනවා. එතකොට දැන් ගෙදර හදන්නෙත් නැතුව ඉඩම් බලන්නෙත් නැතුව මොකක්වත් කරන්න නැතුව නේ පැවිදි වෙන්නේ. ඒකනේ මේ නිස්සරණ අධ්‍යාසෙ නෙවෙන්නේ. ඊට පස්සේ අපි තිතන පන්සල හදාගන්න. නම් විතරයි වෙනස් වෙන්නේ අයිත් ගොඩ නැගිලි අයිත් අර ද්‍රව්‍ය ඉතින් ඒවා කළා. ඊට පස්සේ සමාජයට සේවයක් කරන්න කිව්වොත් උන් අපි වෙන පැත්තකට ඇදි ඇදි යනවා. ඒතර අර මූලික පරමාර්ථයේ සබ්බ දුක්ඛ නිස්සරණ කියලා සියලුම දුක් වලින් නිදහස් වීම සඳහා කියලා නේ. දැන් ආවි ඒතර මොකෙන්ද මේ ආපහු අය වෙන යටකට ඇවිල්න්නේ. ඒතර ඒකෙන් තේන මේ සූෂ්ණාව අර ආම්බුරන් වහන්සේ කිව්වා වගේ උපක්ලේශය හැටියට අය ඉදිරිපත් වෙවි මේ සංසාරගත සූෂ්ණාව බොහොම බල සම්පන්න වෙනත් ආකාරයකින් ඇවිල්ලා නවත්වනවා අර ගම. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. අපි කොහොම බණ කිව්වත් අපිත් පරිස්සම් වෙන්න ඕනේ. මේ හිතක් ඉච්චර බුදුහාඳුරු මනෝවිද්‍යානුකූල ඉතාම ගැඹුරෙන් මේක අධ්‍යයනය කරලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා සියුම් කරුණු අපි ආයෙ ඉගෙන ගන්න ඕනේ. නිකාම මේ හිතෙන් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න බැරි නිසා. ඒ නිසා මේ සූත්‍රය ඉතාම වැදගත් බුදුහාඳුරු ඉතින් දිපෙන්නේ අපි බුදු වෙන්න කලින් මට මෙහෙම උපක්‍රීස පැමිණියයි. මම ඒක මඟරවා ගත්තේ මෙහෙම. මම මේව අඳුනා ගත්තේ මෙහෙම කියලා මේ සූත්‍රය ඉදිරිපත් කරනවා. ඒකයි වැදගත්. මේ බුදු වෙලා අවසාන දේශනා කරපු කතන්දරය නෙමෙයි බුදු වෙන්නේ ඉස්සෙ වෙලා මට මෙහෙම කිලිස්සාව මම ඒව අඳුනාගත්තා. ඒවා මම මෙහෙම මගේ ඇරියා කියලා කිව්වහම දැන් අපිටත් ඒවමනේ ඉන්නේ කියලා කෙනෙකුට භාවනා කරන කෙනෙකුට විශේෂයෙන් ආධුනිකයට මේවා අඳුනාගෙන කරගෙන යනකොට මේ හිතේ තියෙන අර දුර්වලතා කිලිස් උපක්ලේශ දැන් උපක්ලේශ කියලා කියන්නේ දැන් වීරිය කියන එක බැලුව බැලමට තෘෂ්ණාවක්වත් වින ද්වේෂයක් නැවි වීර්යය ආනිසයි ඒකට උපක්ලේශ කියන වචනේ පාවිච්චි කරනවා. කිලිස් වලට උදව් කරනවා වීර්ය කියන එක. ඒ කියන්නේ නොසන්සුන්තාවයට ඇති කරන. ඒක නොසන්සුන්තාවේ නීවරණය. එතකොට මේ නීවරණය අර උපක්ලේශය නිසා ඇති වෙනවා. ආලෝකය කියන එක ක්ලේශයක් නෙවෙයි බැලුව බැලමට කිලින් බලපුවා. නමුත් ආලෝකය නිසා රැවටෙනවා. එතකොට කිලිස් උපදිනවා. එතකොට ඒකෙන් තේරෙනවා මේ උපක්ලේශ බොහෝ ඒවා මේ කිලින්ම ක්ලේශ ගණිත අයත් ඉන්නේ. හැබැයි සමහර ඒවා කෙලින්ම ක්ලේශ ගණිත අයත් වෙන එකක් තමයි විචිකිච්ඡාව කිව්වේ. තීන මිද්දේ කියන එක කිව්වේ. නමුත් වීරිය කියන එක අඩු වීරිය කියන එක ඒ වගේම මේ අපි ඇති කර ගන්නා වූ මේ භාවනාවට අපි මහන්සි වෙන එක එහෙම හොඳ දෙයක් නැහැ. ඒක කරන ආකාරයකම බුදුහාඳුරු මෙතන ඉතාලම පැහැදිලිවෙන් මේ දේශනා කරේ. ඒ නිසා විශේෂයෙන් භාවනානුයෝගී මේක අමාරුයි කියලා හිතන්න හොඳ නෑ. හිතක් දියුණු කරන කෙනෙකුට බලපාන හැම පැත්තක්ම මේක විශ්ලේෂණය කරන නිසා මේක ඉගෙන ගත යුතු සූත්‍රය. ඒක හිමින් අධ්‍යයනය කරලා කරනවා නම් හිත පිළිබඳව හොඳ සියුම් කරුණු මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. හිත සාමකාමී ඉගෙන ගැනීම නිසා සමාජයේ හිත සාමකාමී වන්න පුළුවන්. මොකද හිත පිළිබඳ අවබෝධයක් ගන්න කෙනෙකුට හිතේ තියෙන ගැටුම් වලින් එයාට නිදහසක් ලබා ගන්න පුළුවන් ඒ අවබෝධය නිසා. ඒ නිසා හොඳම විෂයක් හැටියට
අපිට පෙන්වන්න පුළුවන් මේ මේ නීවර මේ උපක්ලේශ කියන සූත්‍ර ඉදපත් පිළිමත. මම කැමති ඔබ වහන්සේගේ මතකයට නැගෙනවා ඔබ වහන්සේ මේ අංශය පිළිබඳව ඉමහත් මේ පුරුල් දැනුමක් අවබෝධයක් ඒ වගේම පරිශනක් කරනවා. ඉතින් මම කැමති දැන් මේ බොහෝ දෙනෙක් උත්සාහ කරනවා මේ තැනට ප්‍රවිෂ්ඨ වෙන්න. නමුත් ඒගොල්ලන්ට බොහොම සියුම් විදිහට තමයි යම් යම් උපක්ලේශ ඇති වෙන්නේ. දැන් පොදුවේ දකින්න උපක්ලේශ සමූහයක් පිළිබඳව ඔබ වහන්සේගේ මතකයට යමක් මොකද මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ අද බොහෝ දෙනා උත්සාහ කරන දෙයක්. නමුත් කරගන්න බෑ. කරගන්න බැරි මොකද බොහොම සියුම් විදිහට බොහොම গুপ্ত විදිහට තමයි උපක්ලේශ හටගන්නේ. දැන් පොදුවේ දක්නට තිබෙන උපක්ලේශ සමූහයක් පිළිබඳව ඔබ වහන්සේට යමක් සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඔව් දැන් ඒවම තමයි ඉතින් අපි මේ සාකච්ඡා කරන්නේ. ඒවම තමයි ඉතින් මෙන්නේ දැන් බුදුහාඳුරෝ මෙතෙන්දී දේශනා කරපු උපක්ලේශ 11ක් මම හිතන්නේ සඳහන් වෙලා තියෙනවා. තවත් තැන් වලින් හොයාගත්ත උපක්ලේශ වෙනමත් විසුණුහසල ඉදිරිපත් කරලා තියෙනවා මුල් පොත්වල. ඒ වගේම වංචක ධර්ම කියලා තව දේවලුත් තියෙනවා. මේ හිත ඇතුලේ කිලිස් හැටියට අඳුනා ගන්න එනකොට වංචක ධර්මයක් හැටියට එනවා. ඒක උතර අඳුනා ගන්න බැහැ. අපි තුම හොරෙක් හැටියට අර ඉස්සර පැරණි පොත්වල තියෙන ඇස් බැඳගෙන මේ අමුතු විදිහට හොරු ඇඟල තියෙන්නේ. නමුත් ඒ විදිහට නේ දැන් මාතුරු වගේ නේ හොරු. ඒක අඳුනා ගන්න බැහැ. ආන් ඒ වගේ ඒවට කියන්නේ වංචක ධර්ම කියලා. හිතෙන් කේලිස් කියලා අපි අඳුනගත්ත ගම දැන් අපි හිතමු ඔන්න භාවනා කරගෙන යනකොට කවුරු හරි එනවා ලෙඩෙක්. ලෙඩෙක් ආවහම එයාට මොකක් හරි නූලක් බැඳලා නැත්නම් මොකක් හරි කරපුවා එයාගේ ලෙඩේ හොඳ වෙනවා. එයා ගිහිල්ලා කවයිද කියලා මේ ආඳුරුව හරි මේ මෙයා ගාවට ගියොත් ලෙඩ හොඳ වෙනවා. එහෙම එහෙම කරනකොට ඔන්න තව කෙනෙක් එනවා. තව කෙනෙක් එනවා දැන් මෙයා මොනවාරි පැන් ටිකක් දෙනවා පිළින් නූලක් බැඳිනවා ඊළඟ දෙයක් කරනවා. ඕමෝම කරගෙන ඉනකොට මේ ආන්තරන් හිතන මේක කිලිසම්මයි භාවනාවක් නැතිවලා මේ වැඩි කරන්න කිව්වොත් කියලා හිතනවා. ඊට පස්සේ ඔන්න උපක්ලේශයක් හැටි දෙනවා. කොහොමද? මේක ඉතින් සීවියක් නේ. යහපතක් වෙනවනේ කියලා ඔන්න අර ක්ලේශය අහු කරගන්න බැරි වෙන්න එයා දෙනවා. ඊට පස්සේ වේදහාඳුරෝ වෙනවා. ඊට පස්සේ අනිවන් ගමන නැති වෙනවා. හන්දබේ සෝහිනන්ද දැන් මීලකට අපි අහලා තිනවා මේ නානත් සංඥා අපේ උදිතීර ස්වාමීන් වහන්සේ වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා නම් නානත් සංඥා කියලා කියන්නේ මහත්මයා නොඑක් නොඑක් සංඥාවල් කියන එක. ඒ කියන්නේ භාවනාරමුණ තුල පවතින සිත මෙතන කියන්නේ භාවනාරමුණ තුල තියෙන්නේ නැතුව එක එක සංඥාවල් වලට ගමන් කරන්න පටන් ගන්නවා. එක එක අරමුණු වලට ගමන් කරන්න පටන් ගන්නවා. විශේෂයෙන් මේ සූත්‍රයේ පැහැදිලි කරන කතාව නම් මෙතනදි ටිකක් ගැඹුරු එකක්. මේ සූත්‍රයේ පැහැදිලි වෙන ගැඹුරු කාරණාව මම මුලින්ම අවධානය යොමු කරන්නම්. ඒ තමයි දැන් බෝසතාණන් වහන්සේ ගත්තාම උන්වහන්සේ සාමාන්‍ය යෝගියෙක් නෙමෙයි. උන්වහන්සේට මේ බෝධිසත්ව කාලේ මහා ප්‍රබල සමාධියක් තිබ්බා. මහා ප්‍රබල ආලෝකයක් තිබ්බා. ඉතින් උන්වහන්සේගේ හිත මේ යොමු හිතෙනවා මේ ආලෝකයේ නොඑක් තැන්වලට යොමු කරන්න ඕනේ කියලා. සමහරවිට උන්වහන්සේ ආලෝකයේ භවන ආලෝකයේ දිව්‍ය ලෝකවලට යොමු කරනවා. තව වෙලාවකට මනුෂ්‍ය ලෝකයට යොමු කරනවා. ඊළඟට බ්‍රහ්ම ලෝකවලට යොමු කරනවා. මේ එක එක තැන්වලට සිත යොමු කිරීම නිසා මොකද වුනේ? උන්වහන්සේට භාවනා අරමුණ මෙනෙහි කරන එක නැවතිලා ගියා නැති වුණා. ඒ නිසා උන්වහන්සේ සමාධියෙන් පිරිහීමටපත් වුණා කියලා මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කළා. මම මේ එක එක දකින් රූපවලට සිත යොමු කිරීම නිසා අර රූප දර්ශනවලට අට කතාවත් එක්ක කියන්නේ මේ දෙවියන් අතරට මිනිසුන් අතරට එහෙම යොමු කරපු හැටි. එහෙම යොමු වීම නිසා උන්වහන්සේ සමාධියෙන් තොර වුණා, සමාධිය පිරිහීමටපත් වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් පරම ගැඹුරුම කාරණාවක් පිළිබඳව මුල් කරගෙන මේක විස්තර කරලා දුන්නේ. නමුත් අපි සාමාන්‍ය භවනා යෝගියෙක් ගත්තත් මහත්මයා එයාගේ හිතත් භාවනා කරමින් ඉන්නකොට භාවනාරමුණු වලින් තොරව වෙනත් අරමුණු වලට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනත් අරමුණකට සිත ගියොත් එහෙම වෙනත් අරමුණට සිත යාම තුලින් එයා භාවනාවෙන් පරිහානියටපත් වෙනවා. අර සඳහන් කරලා තියෙනවා කතාවක්. පොකුණක් අයිනේ තාපසවරු දෙදෙනෙක් භාවනා කරන්න පටන් ගන්නවා. එම් භාවනා කරමින් ඉන්නකොට ඒ තාපස්තුමාගේ කොහොම හරි දෙනෙත් විවර වෙලා එක්කෙනෙකුගේ හිත යනවා මේ කාන්තාවක් ඇවිල්ලා කලයකට වතුර එකක් පෙරනවා රෙදි කඩක් දාලා. ඉතින් එයා ඒකට හිත යොමු වෙලා හිත ටිකක් දැන් තැම්පත් ගතියකුත් තියෙනවා.
තැම්පත් ගැති නිසා ඒක තුල මෙයා හිත පවතිනවා. එයාට එයා කිව්වලු පාලියෙන් හිතුවලු ගත කතන් කියලා. කියන්නේ කලයේ මත රෙද්දක් කියලා මෙනෙහි කරමින් හිටියලු. අනික් භාවනා තාපස්තුමාගේ හිතේ මුණවලු මේ ජලයේ ඉන්න වහලා ඉන්න කොකෙකුට එයා මෙනෙහි කළා කියන උදක බකං කියලා ජලයේ කොකෙක් සිටී කියලා. ඒක මෙනෙහි කර කර හිටියලු. අන්නේම සමහර වෙලාවට මේ භාවනා යෝගීන්ගේ හිත යම් කිසි දෙයකට යොමු වුනහම අර අනික් කෙනෙක් වගේ නෙමෙයි එයාගේ හිත ඒකතුල බොහෝම සියුම්ව දැඩි වෙලා පවතින පටන් ගන්නවර තියෙන සංසිඳියාවත් එක්ක එයාගේ කය කායික සංසිඳියාව මානසික සංසිඳියාවත් එක්ක හිත වෙන අරමුණු වල පවතින පටන් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ සාමාන්‍ය හිත සංසිඳියාවට පත් වෙච්ච කෙනෙකුට මුලින්ම භාවනා කරන කෙනෙක් ගත්තත් භාවනා කරන්න පටන් ගත්ත හැටියෙම ප්‍රධාන කාරණා දෙකක් අපිට සිදු වෙනවා. එකක් තමයි කාමයට හිත යන්න පටන් ගන්නවා භාවනා අරමුණ තුල හිත පවතින්නේ නැතුව. කාම අරමුණු වෙත කාම කියන්නේ අපි කැමති කරන ආස කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවට හිත යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අකුසල ධර්මයන්ට හිත යන්න පටන් ගන්නවා. එතන අකුසල ධර්ම කියලා කිව්වේ අර කාම ඡන්ද රුණහම ව්‍යාපාද කියන තරහ තීන මිද්ද කියන අර නිදිමත අලස බව උද්දච්ච කුක්කුච්ච කියන හිතේ විසිරීම පසුතැවීම එතන විචිකිච්ඡා කියන සැකය මේවට හිත යනවා. මෙන්න මේක තමයි එතකොට නානත්ත් සංඥා වෙන්නේ. එක්ක කාමරමුණු වලට සිත යනවා. එහෙම නැත්නම් අනික් නීවරණ තව හතරක් තියෙනවා. ඒ නීවරණ හතරට සිත යනවා. භාවනාරමුණු තුල හිත පවතින්නේ නැහැ. මේ හේතුව නිසා භාවනාවෙන් සමාධියෙන් තමන්ව පරිහානියට පිරිහීමට පත් වෙනවා. ඉතින් භාවනා යෝගියා භාවනාරමුණු තුල හිත පවත්වන්නත් වෙනත් අරමුණු වල සිත ගමන් කිරීමේදී ආචාර්යයන් වහන්සේගේ උපදෙස් අනුව පිළිපැදලා නැවත භාවනා ආරමුණුට සිත ගැනීමටත් ඒකතු හිත පවත්වන්නත් වැඩි කැපකිරීමක් කරලා පුහුණුව සායෝගිකව ඇති කරගන්නට අවශ්‍ය වෙනවා. එතකොට මේ නානත් සංඥා කියන උපක්ලේශයෙන් බේරිලා යාට මාර්ගයේ හරියට ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමයි. මා ඊළඟට අපි පූජ්‍ය මලවලු පාලි සම්බෙන් වහන්සේ දැන් ඊළඟට අපි අවසාන 11 වෙනි උපක්ලේශය හැටියට කියනවා මේ අවිනිජ්ජා. මොකද්ද මේ උපක්ලේශය කොහොමද විග්‍රහ කරන්නේ? අවිනිජ්ජා කියලා කියන්නේ දැන් භාවනා ගත්ත අරමුණම ඒක ඕනෑමට වඩා තමුන් හිතෙන් දෙලිය අල්ලා ගන්නවා. ඒ කියන්නේ දැන් අපි භාවනාවට ගන්නේ මොකක් හරි කවුරු භාවනාවට හරි ගන්නේ අරමුණක් ගන්න. අපි දුකෝ මෛත්‍රී භාවනාව කියලා. එතකොට එහෙම නැත්නම් ආනාපාන සති කියලා මොකක් හරි භාවනාවක් අරමුණක් ඉන්න අපි ඒකට කියන්නේ කමඨහන කියලා. එතකොට මේක කරගෙන යනකොට සමහරවිට සමාධි ලැබෙනවා. කියන්නේ හිත තැන්පත් වීම ලැබෙනවා. එහෙම ලැබුණාම ඒක පමණට ඒ අරමුණ මෙහෙවාගෙන යන්න ඕනේ. පමණට වඩා ඒ අරමුණ අපි ගත්ත අරමුණ ඕනවට වඩා ඒක දැඩිව අල්ලාගෙන ගියාම ආයෙත් කර සමාධි කියනේවා නැති වෙනවා. එතකොට ඒකෙන් තේරෙනවා අපි වැඩක් කරන්න යනකොට ඊ වැඩි හොඳට දැනගන්න ඕනේ කියන එක. දැන් සමහර උගාකිට භාවනා කරනකොට කල් ගත වෙනවා. උගක් කරනකොට මේක හරියට අඳුනාගන්නේ මේ කරන්නේ කොහොමද කියලා. එයා කරගෙන යනකොට ලින අධ්‍යක්ෂින් වලින් තමයි එයා ගිනියන්න හදන්නේ බොහෝල්ට භාවනාව. එහෙම බෑ. මේකෙන් ඉතින් පැහැදිලි කොයි ගානටද මේවා කරන්න ඕනෙන්නේ කියන එක තමයි බොහෝ විට මේ උපක්ලේශ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන්නේ. ඒ ඉදිරිපත් කරන්නේ මොකද අනුරුද්ධ පස්සේ අනුරුද්ධ කියන හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් වුණා. ඒක උන්වහන්සේට දුන්න උපදේශක් මේ තියෙන්නේ. එතකොට මේ උපදේශ පාඩත් එදගත් භාවනා කරන කෙනෙකුට. එතකොට ඊයාගේ සමාධිය, ඊ හාමුදුරන්ගේ සමාධිය නැතුණේ කොහොමද කියලා අහපුවම තමයි බුදුහාමුදුරුවෝ මේ විස්තරය ඉස්සරේ. එතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ මෙහිම කරගෙන යනකොට මට මෙහිම වුණා මේ ඒ අවස්ථාවේදී මම මේක සමාධිය නැති වුණේ මොකද අර ආන්දරණ හන්සේ කිව්වා වගේ විවිධ ආලෝක විවිධ දර්ශන නැති වුණේ මොකද කියලා අය බලපුවාම තේරුණා මේ මං කමටහන නැත්තම් ගත්ත බාහන අරමුණ ඕනෑමට වඩා බලනවා කියලා. ඒක තමයි මේ උපක්ලේශින් පැහැදිලි කරේ. ඒ නිසා ඒක මමන එහෙම නොකර භාවනාව හසුරුවා ගන්න කියලා තමයි කියන්නේ. එතකොට අයිසර සමාධිය උපදිනවා. අර හාමුදුරන් වහන්සේ කිව්වා වගේ බුදුහාමර හුඟක් කල් මේ භාවනාව කරලා හුඟක් සමාධියක් උපදවාගෙන තිබුණා. ඒ සමාධිය වරින් වර නැති වෙනවා. වෙනස් සමහර භාවනා කරගෙන යන යම් සමාධි ඊටි tempක් කියන ලැබෙනවා.
ලැබෙන ලැබෙන සැලි සමහර ඒවා නැති වෙනවා. ඒ නැති වෙන අයට මොකද කරන්න කියන උපදෙස මේ සූත්‍ර ධර්ම වලින් ලබා ගන්නට පුළුවන් කොහොමද කියලා. එහෙනම් අපි උලිජේ ස්වාමීන් වහන්සේ මේ කියන කාරණාවම ලැබුදුරට පැහැදිලි කරන ඔබවහන්සේ කිව්වනම් ඒ කියන්නේ අදි විජ්ජා කියන ප්‍රස්තේෂිය සම්බන්ධව අතිනිජ්ජායි තත්තං කියලා සූත්‍රයේ සඳහන් වෙනවා මේ උපක්ලේශය. මේ අතිනිජ්ජායි තත්තං කියලා කියන්නේ අර ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනින් ලස්සනට සිහිපත් කළා පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. ඒ කියන්නේ අධික ආශාව, අධික ඇලීම තමයි මෙතෙන්දි විශේෂයෙන් අදහස් කරලා තියෙන්නේ. දැන් භාවනා කරනකොට හිතේ සමාධිය හට ගන්නවා. හිත තැම්පත් වෙනවා. ඊළඟට සමහර කෙනෙකුට දැනෙනවා තමන් අහසේ ඉන්නවා වගේ දැනෙනවා. තමන් ගැඟ ගොඩාක් සැහැල්ලු වෙලා තමන් ගැඟ පුළුන් ටිකක් වගේ දැනෙන අවස්ථාවල් තියෙන යෝගීන් ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ දේවල් වලට මේ යෝගියාගේ හිත ඉතාම සියුම්ව ආසා කරන්න පටන් ගන්නවා. නමුත් ඒ ආසාව සියුම් වුණාට ඒක දැඩි වූ ආසාවක්, ඇලීමක්. අර වෙනත් දේවල් කෙරෙහි තිබිච්ච ආසාව අතහැර දාලා දැන් යා භාවනාව කෙරෙහි හටගත්ත ඇතිවෙච්ච මේ සමාධිය ආදිය කෙරෙහි අධික ලෙස ඇලෙනවා. අන්න ඇලෙන ස්වභාවය තමයි අතිනිජ්ජායි තත්තං කියලා, නැත්නම් අතිනිජ්ජා කියලා හෝ විස්තර කරලා දීලා තියෙන්නේ. ඒක නිසා භාවනාවේදී යම්කිසි පහසුවක් දැනුණා කියලා, හිත එකඟ වුණා කියලා, කය සැහැල්ලුණා කියලා, ඒවා මහ විශාල දේවල් නෙමෙයි. ඒවා ලොකු දේවල් නෙමෙයි. අඩු ගානේ ගොඩක් වෙලාවට මේ කයේ සැහැල්ලු බව කියන එක සමාධියකුත් නෙමෙයි. සමාධියට පෙර නිමිත්තක් විතරයි. කාය පස්සද්දි, චිත්ත පස්සද්දි කියලා කියන්නේ. සමාධියට පෙර නිමිත්තක්. ඊට පස්සේ තමයි සමාධිය තියෙන්නේ. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ ඒවාට අධික ලෙස ඇලෙන්න හොඳ නැහැ. ඒ ඇලීම තුල යා භාවනාවෙන් පිරිහීමටපත් වෙනවා. දැන් මෙතන සංසන්දනාත්මක බැලුවොත් එම අපි කියනවා මේ සාමාන්‍ය අච්චා රද්ද. එතකොට ඊළඟට මේ කියන අති හිජ්ජා කියන මේකද? ඒ කියන්නේ වීරයක්, ඒ කියන්නේ දැඩි ඕනෑකමක්. අතර මේ කියන සංසන්දනාත්මකව කොහොමද අපි බැලිය යුත්තේ ස්වාමීන් වහන්සේ? ඔව්. මෙතන කාරණා කීපයක් කියන එක කියන්නේ දැන් වීරය ගැන කිව්වහම කිව්වා දැඩි වීරයපා කියලා. එහෙමයි. ආසාව ගැන කිව්වහම නම් දෙකම කිව්වා ආසාවත් එපා, මේ අධික ආසාවත් එපා කියලා. ඉතින් මේ හැම එකේදීම දැන් අපිට භාවනා කරන්නත් ඇත්තටම යම්කිසි ආසාවක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ භාවනා කිරීම පිළිබඳ ආසාව අපිට අවශ්‍ය වෙනවා. ඒ ආසාවත් ආසාවක්ම තමයි. ඒ වුණාට ඒක අදම නැති කරගෙන හරියන්නේ නැහැ. දැන් මිනිස්සෙකුට ඕනි ගඟකින් එගොඩ වෙන්න. එයාට ඒකට ඔරුවක් තියෙනවා. එයා ගඟ මැදදී ඔරුව අහකට දැම්මොත් හරියන්නේ නැහැ ගඟට පැනලා. එයා වතරමං වෙනවා. එයා එගොඩ වෙලා ඕනි ඔරුව අතහරිනව නම් අතහරින්න. අනේ මම මේක එගොඩ වෙන්න උදව් කරපු එක නිකල ඒක කර තියාගෙන යන්නේ නැහැ යා. බුදුරජාන් වහන්සේ අතර අන්නේ වගේ ධර්මයක් අතහරින්න තැනක් එනවා. එතන හැබැයි රහත් වෙලා ඊට පස්සේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය නැමැති ඔරුව අතහරින්නේ කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒක නිසා ධර්මය කෙරෙහි, භාවනාව කෙරෙහි, ධර්ම ඉගෙන ගැනීම කෙරෙහි, බණ ඇසීම කෙරෙහි, දහම් පොතපත කියවීම කෙරෙහි, ඒ කෙරෙහි ආසාව අවශ්‍යයි අපිට ධර්ම මාර්ගයේ යන්න. ආසාවල් ලෝකේ යම් තාක් තියෙනවනම් බුදුරජාන් වහන්සේ වදාලා සබ්බං රති ධම්ම රති ජිනාති කියලා. සියලු ආසාවල් වලට වඩා ධර්ම රතිය නැත්නම් ධර්මයේ කෙරෙහි ආසාව උතුම් කියලා අනික් ආසාවල් පරදවල ධර්ම ආසාව දිනනවා කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක නිසා ධර්මයේ කෙරෙහි ආසාව කැමැත්ත අපිට අවශ්‍යයි. මේ කියන්නේ ඒක පැති කරගන්න කියලා නෙමෙයි. මෙතන කියන්නේ මේ භාවනා කිරීම ආදීන් වල පුංචි පුංචි ප්‍රතිඵලවලට අධික ලෙස ඇලෙන්න එපා. ඒ ඇලීම තුළ භාවනා අරමුණ මෙනෙහි කරගන්න බැරුව ඔබ භාවනාවෙන් නිවන් මගෙන් පිරිහීමටපත් වෙනවා කියන කාරණාවයි. එහෙමයි. අවසන් වශයෙන් අපේ මළලු පාලි සම්බුද්දන්ට මේ ඕනෑකම සහ ආශාව උපවහන්ස කොහොමද විග්‍රහ කරන්නේ සම්බුද්ද? නාන්දුර පැහැදිලි කළා. එතෙම දැන් බුද්ධ ආගමේ දැන් නිවන සම්බන්ධව, එතකොට භාවනාව සම්බන්ධව කිනික් ඒවට කියන්නේ ඡන්දී කියලා. කියන්නේ අපි හිතේ ආශාව වගේම වැඩ කරන තව මේ චෛතසිකයක් තියෙනවා. ඒ උංගකට අභිධර්මයේ පැහැදිලි කරන එක ඡන්ද. දැන් ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා 이르දිපාඩ වගේක් තියෙනවා. ඒක ඡන්ද කියන්නේ කිසියම් දෙයක් කරන්න කැමැත්ත. ඒක ආශාවම කියන්න බෑ. මොකද දැන් ආශාව තෘෂ්ණාව එක.
දැන් අපි හිතමු අපිට නිවන් දකින්න කියන එක ආශාවක් නෙමෙයි ඒක මෙහෙවන්නේ හිත තුලින් මොකද ලෝභය මෙහෙවන්නේ නෑ නිවනක් සඳහා ලෝභය හැම වෙලාවෙම සසර සඳහා මෙහෙවන්නේ එතකොට ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ ඒ කරුණ ගිනියන් ඉදිරිපත් කරන්නේ හිත තුල ආයේ තියෙන ඡන්ද කියලා චෛතසිකය දැන් අපි හිතමු රහතන් වහන්සේට හිතන බණ කියන්නේ ඒක ආශාව කියන්නේ බෑ දැන් සමහර අය ඉන්නවා බණ කියන්නේ ආසයි එතකොට දෙකක්නේ එතකොට රහතන් වහන්සේට ඊ කරන්න ඌමනාව දෙඩිව ඇති වෙන්නේ ඡන්ද කියන චෛතසිකයක් නිසා එතකොට ඒකෙන් තේරෙනවා භාවනා කරන කෙනෙකුට මේ ඒක පටන් ගන්න යන්න යම්කිසි බලයක් ඕනේනේ එතකොට ඒක විස්තර කරන්නේ අර ඡන්ද කියන චෛතසිකයෙන් ඒ කියන්නේ හිත තුල එතකොට එකම දී කරන චෛතසික වගේක් තියෙනවා අපි උනන්දු කරන පිනපැත්තට ඒ පිනපැත්තට උනන්දු කරන්නේ බොහෝ විට ලෝභී කියන එක නෙමෙයි අර ඡන්දී කියන එක. ඒක තේරුම් ගන්න හැබැයි හරි අමාරුයි. මොකද දෙකම එක පැත්තකට මොකක් හරි පැත්තකට ගෙනියන නිසා. දැන් අපි තුන් රහතන් වහන්සේට නාන්න හිතෙනවා. දැන් අපිට කියන්න බෑ රහතන් වහන්සේට නාන්න ආසයි කියන එක. එතකොට ඒක මොකින්ද කෙලි මොන චෛසිකෙන්ද ඒක කෙලි කියන ප්‍රශ්නේ නම් එතකොට ඕනෑකම ඒක ඡන්දි. එතකොට ඒකෙන් තේනවා පින් කරන්න බලවත් කැමැත්තක් කියන්න පුළුවන් ඡන්ද කියන චෛසිකීට. තෘෂ්ණාව නෙමෙයි. මොකද තෘෂ්ණාව හැම වෙලාවෙම හදන්නේ සංසාරේ මේ යන පැත්තට යන්නේ. තෘෂ්ණාවෙන් ගන්න බෑ නිවනකට පැත්තකට හිත. සුස්නා හැමලෙන් හසරොත් බරතර කරමයි යන්නේ. මොකද සුස්නාව තියෙන හැමතැනේ මෝහය තියෙනවනේ. එතකොට මෝහය තියෙන කෙනෙකුට නිවන් යන්න බෑනේ. එතකොට එහෙමනම් නිවන් යන්න ඔය අධික වීර්ය අධික උත්සාහය මේවා යන්නේ මොකෙන්ද? එතකොට එනවා ආය ඡන්ද කියන චෛතසික. එහෙමයි සාරංශ. අද අපට ලැබෙන කාල වේලාව එපමණයි. අද මේ වැඩසටහනින් අපි මජ්ක්‍ධිම නිකායේන උපක්‍රේෂ සූත්‍රයේ ඒ උපක්‍රේෂ පිළිබඳවයි අවධානය යොමු කළේ. ඉතින් අදත් මේ වැඩම කළ අප ගරු ස්වාමින් වහන්සේට පුණ්‍යාන මෝදලා පූර්වක අපේ කෘතඥතාව පුද කරනවා. තවත් බොහෝ දින වැඩසටහනකින් අප හමු වෙමු.